පැරණියෙකුට, ස්වාමි පුරුෂයෙකුට තමුන්ගේ බිරිඳව තමුන්ගේ අම්මා කියලා දැනෙන්නේ නැත්තම් ඒ ජීවිතය ඉතා ඉක්මනින් අසාර්ථක වෙනවා. අසාර්ථක වෙනවා. ඒ මාතෘත්වයේ සුරක්ෂිත භාවය, ඒ මාතෘත්වයේ තියෙන දැවැන්ත බව මහමෙරක් වගේ තමුන්ගේ ස්වාමි පුරුෂයාව රකින බිරිඳකගේ සෙනෙහස අම්මා කෙනෙකුගේ රැකවරණයට දෙවෙනි නැහැ. ගෑණියකට පුළුවන් පිරිමියෙකුගේ ජීවිතේ තීරණාත්මක සාධකයේ බවට පත් වෙන්නට. රැලකින් තනී වනමෙද සරණ ගකුණු තුරුළු යාවේ ඇත කොට ඇතින් තන යොලම් වාගේ මට ඔබගේ ප්‍රීති. රැලකින් තනී වනමෙද සරණ ekunu turunu yame ette kota etthana yuvala vaage mata obage prihini. ගෙදරක සාමාන්‍ය තාත්තගේ පුරුද්ද තමයි කැඩිච්ච එක විසි කරලා අලුත් එකක් අරන් දෙන එක. එහෙම නැති අය ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් හැටි. අම්මා එහෙම නෙමෙයි, අඬ දානවා, මෙහෙන් මහනවා, කෑල්ලක් අමුණනවා, පර්ණ කල්සමේ කකුල් දෙක බල වෙන එකක් මූට්ටු කරනවා. අම්මා එහෙම තමයි ගෙදර ජීවිතේ ගෙනියන්නේ. ඒ නිසා හුඟක් ළමයි කැමති සමහර වෙලාවට දේවල් අම්මා කරලා දෙනවට වැඩිය තාත්තා කරලා දෙනකොට. ඇයි? තාත්තා කෙලින් එක්කන් ගියා, කඩේට එක්කන් ගියා, මොකක්ද ඕනේ කියලා පෙන්නවා, ඒක ගන්න කිව්වා. ඒ තාත්තලා බිල් ගෙවනවා කිසි ප්‍රශ්නයක් නැතුව. එහෙම සමහර වෙලාවට අම්මට කිව්වත් පරණ එකමයි ආයි කරකවලා දෙන්නේ. එනිසා ළමයිනුත් ගොඩක් වෙලාවට ඒ පැත්තෙන් තාත්තගේ පස්සෙන් යන්න කැමති. හැබැයි
ගැහැණියකගේ තියෙන විශිෂ්ටත්වය මේ ගීත රචකයා පුදුමාකාර විදිහට උලුප්පනවා. හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ, මගේ ජීවිතේ නැමැති ඔරුව, රුවල් ඔරුව, ගංගාව මැදදී, වතුර මැදදී හබල බිඳිලා රුවල ඉරිලා මම අතරමං වෙන වෙලාවේදී මගේ බිරිඳ මොකද කරන්නේ? රුවල මසාදී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලසියේ, අය මේ රුවල මහනවා ඉඳි කට්ටයි නූලයි අරගෙන මහත්තයාට වගේ හස්බන්ඩ්ට වගේ සල්ලි ලොකුවට හොයන්න බැහැ. ගෙදර ඉන්නේ අර රෙද්ද අරගෙන, අර මහත්තයාගේ ඉරිච්ච රුවල අරගෙන මෙයා මහනවා. රුවල මසාදී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලසියේ, පුංචියට එකතු කරනවා. එදා අපේ අම්මට ඒ පුරුද්ද තිබුණා. හාල් සේරුවක් ගෙනාවම ඒ සේරුවෙන් මිචක් අරගෙන මුට්ටියකට අයින් කෙරුවා. ටික 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 අයින් කෙරුවා. තමුගේ ස්වාම පුරුෂයාට හාල් කිලෝ එකක් සේරුවක් ගේන්න සල්ලි නැති දවසේදී අර මුට්ටිය එළියට ගන්නවා. රුවල මසාදී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලසියේ. සමහර වෙලාවට බිරිඳට ප්‍රශ්නයක් ඇති වුණාම පිරිමි මගාරින වෙලාවල් තියෙනවා. දැන් මගාරින් නැති අය තද වෙන්න මලපණින්න අවශ්‍යතාවයක් නැහැ. බොහොම සාවධානව මේක අහගෙන ඉන්න. පිරිමින්ට ජම්මෙන්ම ඔය ගතිය එන වෙලාවල් තියෙනවා. එන්නේ නැත්නම් ඒක ලොකු දෙයක්. ගෑණියෙකුට ප්‍රශ්නයක් ඇති වුණාම ඕක තමුස විසඳ ගන්නවා. ඕක මට කියන්න එපා. ඕක තමුසගේ ආලුවත් එක්කගෙන කරගත්තේ. හැබැයි ඕක අනිත් පැත්තට දාලා බලන්න. තමුන්ගේ මිනිහට මොකක් හරි වුණොත් අරකින් මරාගෙන මැරෙන්න ලෑස්ති. මම කියන දේ ඔබ තනියම අවංකව හිතන්න. මිනිහා හරිද වැරදිද ඒක ඔක්කොම පස්සේ විසඳ ගන්න එපා. සාමාන්‍යයෙන් යාමේ ඉස්සරහා ස්ටේජ් එකේදී ඒක විසඳ ගන්න දෙන්නේ නැහැ. මිනිහා වැරදි වුණත් අමු ඒක පෙනුණත් ගෑණි ගොඩක් කලකට මිනිහාගේ පැත්ත ගන්න. අරගෙන මරා ගන්නවා අනිත් එකා එක්ක. ගෙදර ඇවිල්ලා මුව මරාගෙන කන එක ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. හැබැයි කවදාවත් ස්වභාවයෙන් ගෑණියෙක් තමුන්ගේ ස්වාමි පුරුෂයාව එහෙම නැත්නම් මිනිහව එහෙම නැත්නම් හස්බන්ඩ්ව සෙනඟ ඉස්සරහ පිට අසරණ කරන්නේ නැහැ. රකින්නවා. රැලකින් තනිවි වන මැද සරණ කැකුණු තුරුණු යාමේ, ඇතෙකුට ඇත්තල යුවළ මාගේ මට ඔබගේ ප්‍රේමේ. කැලේ තනිවිච්ච අලියට දල දෙක තමයිලු ලොකුම රැකවරණය. ඇතාගේ දල දෙක ඔහුගේ සුරක්ෂිත භාවයේ ලකුණ. දල දෙක තියෙන ඇතා වනන්තරේ තනි වුණාම ඌට ලොකු හයියක් තියනවලු මේ දල දෙක නිසා. රැලිකින් තනිවි වන මැද සරණ කැකුණු තුරුණු යාමේ, ඇතෙකුට ඇත්දල යුවළක් වාගේ මට ඔබගේ ප්‍රේමේ. තමුන්ගේ බිරිඳගේ ආදරය ගැන මේ කවියා වචනගත කරන හැටි බලන්න. අවංකවම අවංකවම අලි ඔළුව නැතුව, බොරු සෝබනේ නැතුව, මහන් තත්ත්වකම නැතුව හරි අවංකව පිළිගත්තොත් මේක ඇත්තද බොරුද? ඇතෙකුට ඇත්දල යුවළක් වාගේ මට ඔබගේ ප්‍රේමේ. මගේ මිත්‍රයෙක් ඉන්නවා විදේශ රටක, ශ්‍රී ලාංකිකේ. ජීවිතේ ඉතාම පල්ලෙහා තැනකින් පටන් ගත්ත කෙනෙක්. බිරිඳ ගොඩක් ලස්සන නැහැ, කළුයි. මම කැතයි කියන වචනේ පාවිච්චි කරන්න. හැබැයි ගැහණියෙක් දිහා බලන කෝණිය එක්ක බලනකොට මෙයා ඊට සාපේක්ෂව ලස්සන ගෑණියෙක් නෙමෙයි. මම මේ කියන පුද්ගලයා අද ලෝකයේ අංක එකේ ධනවතෙක්. අද ලෝකයේ අංක එකේ ධනවතෙක්. ලංකාවේ නෙමෙයි, ලෝකයේ විශිෂ්ට මිනිස්සෙක්. ව්‍යාපාරික ශාස්ත්‍රයේ රජෙක්. හැබැයි
ඔහුගේ ජීවිතේ මම දැකපු විශිෂ්ටම ගුණය තමයි ඔහු නිරන්තරයෙන් කියනවා මගේ බිස්නස් ෆේල් වෙනකොට මම මහපාරේ දුක් විඳිනකොට මගෙත් එක්ක ජීවිතේ බෙදාගත්තේ මේ මගේ බිරිඳ. අද ඒ රටේ තමුගේ බිරිඳව තියන්න පුළුවන් උඩින්ම කියලා තියෙන්නේ. ඔය ලෝකේ හැම තැනම යන කෙනෙක්. නමුත් පුදුමාකාර විදිහට අර තමුගේ බිරිඳට ගෞරව කරන ආදරය කරන ඇයව රකින ඒ ගෞරවය හැමමම දෙන කෙනෙක්. ඇතෙකුට ඇත්දල යුවලමාගේ මට ඔබගේ ප්‍රේමේ. මේ රටේ වැඩක් නැති කරන්න වැඩක් නැති අරමුණක් නැති දර්ශනයක් නැති හිස් සෙට් එකක් ඉන්නවනේ බෝකුඩ කෑලි ගහන තරමේ. එහෙම කවදා තේරෙන්නේ මේක? අන්න උන්ගේ වචන සෙට් එකක් තියෙනවා. ගෑණියෙකුට එහෙම ආදරය කරද්දි පිරිමියේ අර කරන්න වැඩක් නැති බෝකුඩ කෑලි ගහන හිස්ම හිස් සෙට් එක මොනවද කියන්නේ? පෙටිකෝට් ගවමන් කියනවා. තමුන්ගේ ගෑණිගේ පදයට නටන මු පිරිමියෙක් නෙමෙයි කියලා වෙන වචනක් පාවිච්චි කරනවා. අපේ රට කෙලෙසෙන්ද විනාශ වෙන්න පටන් ගත්තේ මේවත් එක්ක. මම පසුගිය සතියේ හිටියේ ඕස්ට්‍රේලියාවේ. මම ඕස්ට්‍රේලියාවේ එක තැනකට ගියා. ශ්‍රී ලාංකිකයෙක් පවත්වගෙන යන මෙඩිකල් සෙන්ටර් එකට. මේක රිසෙප්ෂන් එකේ හිටියා ළමෙක්. මම යනකොටම අර ඔළුවේ දාලා තිබිච්ච කැප් එක මෙහෙම අරන් මූණ වහගත්තා. ඒ ડોක්ටර් මාව එක්කගෙන ගියේ ඔහුගේ මෙඩිකල් සෙන්ටර් එකට. ලංකාවේ කෙල්ලෙක් හිටියේ රිසෙප්ෂන් එකේ. යනකොටම මෙහෙම අරන් මූණ වහගත්තා. මම හිතුවා ඇයි පුතේ? ඒකට ලැජ්ජයි. හේ. ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙන්නේ ඉගෙන ගන්න. part time job එකක් කරනවා. medical center එකේ reception එකේ වැඩ කරනවා කියලා පෙන්වන්න මේකට ලැජ්ජයි. ඒකේ අනාගතය ගැන ඔබට කියන්න පුළුවන්ද වචන දෙකක් මට? මම එයාට ඒක එතන කියලා ආවේ. උඹට මේ රටේ ඉගෙන ගන්න යන වියදමට උදව් වෙන්න, කාමර කුලිය ගෙවන්න උදව් වෙන්න, අද ඔබ කරන රස්සාව මූණ වහගන්න තරම් ලැජ්ජාවක් උනේ කොහොමද කියලා මම ළඟටම ගිහිල්ලා අහුවා ඒ කෙල්ලගෙන්. මම කිව්වා පුතේ අපේ රටට හෙන ගහන්නේ ඕගොල්ලෝ වගේ අය හින්දා. දියුණුවයි කියන රටවල් වල අපේ ළමයි කොල්ලෝ කෙල්ලෝ part time jobs කරනවා McDonald's එකේ, KFC එකේ, ඔය coffee shops වල වැඩ කරනවා. කිසිම කොල්ලෙක් කෙල්ලෙක් කවදාවත් මම ඔය වගේ දැකලා නැහැ. උන් හරි ආඩම්බරෙන් ඒක කරන්නේ. තේ කෝප්පිය අරන් යන්නේ, මේසෙ තිය දාන්නේ. ඒ අනු හරි ආදම්බරින් අභිමානේ. මේගොල්ලෝ මේ ඉඳල හිටලා දකින ලංකාවෙක් දකිනකොට මූණ වහගන්නේ අරු සල්ලි දෙන්නෙත් නැහැ. කන්න දෙන්නෙත් නැහැ. ජොබ් එකක් තියලත් නැහැ. ඌ එවෙලේ දැක්කේ. ඌ ලංකාවේ කියලා හිතුණා මූණ වහගත්තා. මොන තරම් නිවටද අපි? මට මගේ ආර්ථිකයට හයිය දෙන අම්මට තාත්තට දරන්න බැරි බර දරා ගන්න කොටසකින් උදව් කරන මට ආදායමක් දෙන රස්සාව ලැජ්ජාවක් වුණොත් මට පුළුවන් නැගිටින්න. මට පුළුවන් නැගිටින්න. මගේ ළඟත් ඉන්නවා ඒ જાතියේ අය. මගේ ළඟ එක මහත්තෙක් ඉන්නවා. වාහනේ හොදන්නේ මූ කලි සමයි ෂර්ට් එකයි ඇඳලා බෙල්ට් එක දාලා සපත්තු දාලා ෆුල් කිට් ගහලා. මෙහෙම අල්ලන්නේ හොස් එක. මූට සපත්තු දෙක ගලවලා කොට කල් සමක් හරි මොකක් හරි ඇඳගෙන වාහනේ හොදන්න ආත්ම ගෞරවයක් නැහැ ඌට. ඌගේ හිතේ ඌ එහෙම කරන එක ඌට මදිකමක් කියලා. අපේ රටේ ඉන්න උන්ට වැසිකිලි යන්න ලැජ්ජ නැහැ, වැසිකිලි හොදන්න ලැජ්ජයි. සරලම උදාහරණය. තමු යනවනේ. ලැජ්ජ නම් නොයා ඉන්න ඕනේ. මොකද වැසිකිලි හොදනවට වැඩිය යන එක මාර කැත වැඩක්. මෙන්න මේ මෝඩ නිවට මාංශකත මේ රටේ තියෙන. මේ වගේ හරක් ඉන්නකම් රටක් දියුණු වෙන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාවේදී හමුදා ජීවිතයේදී ඔබ ඉගෙන ගන්න විනය පටන් ගන්න එතනින්. අපේ රටේ ඉන්නවා Facebook එකෙන් රට හදන උන් උදේට නැගිටලා ඇඳ හදන්නේ නැහැ. ඒතර Facebook එකේ රට හදන්නේ කොහමද උදේට නැගිටලා ඇඳ හදන්නේ නැති එක?